ඔබවන් ලවින් කිචන ඉතින් අදත් මම රසවත් කෑමක් හදන්න තමයි යන්නේ. දැන් අද මම හිතුවා පොඩි අය ලොකු අය හැමෝම කැමති. ඒ වගේම රාත්‍රී ආහාරයට ඉතාමත් සුදුසු. නමුත් අපේ රටේ ආහාරයක් නොවන ස්පගටි කොහොමද හදන්නේ කියලා කතා කරන්න. ස්පගටි කිව්වම මම හිතන්නේ මේක ඉතාලියේ ඉතාලි රටේ ආහාරයක්. සාම්ප්‍රදායික වගේ ප්‍රධාන ආහාරයක්. නමුත් අපේ රටේ විශේෂයක් නැතුව පොඩි අය ලොකු අය හැමෝම කැමති මේ ස්පැගටි ආහාරයට ගන්න. නමුත් විශේෂත්වය තියෙන මේ ස්පැගටි අපේ රටේ ක්‍රමයට හැදුවොත් තමයි අපිට කන්න ප්‍රිය කරන්නේ. ඒ නිසා මම හිතුවා අපේ විදිහට කොහොමද මේ ස්පැගටි හදන්නේ කියලා කතා කරන්න. එහෙමනම් බලන්න මම මේ අරගෙන තියෙනවා ස්පැගටි ග්‍රෑම් 250ක් තම්බාගෙන තියෙනවා. නූඩ්ල්ස්ලට වඩා විශේෂත්වය තියෙන ටිකක් වැඩිපුර වේලාවක් මේක තම්බා ගන්න අවශ්‍යයි. තම්බගෙන වතුර බේරගෙන තියෙනවා. මේ වගේ හොඳ බ්‍රෑන්ඩ් එකක් එකන ඔබ හොඳ වර්ගයේ ස්පැගටි භාවිත කරන්න මේ සඳහා ඒකම මම ලීස් ගෝවා කැරට් භාවිත කරනවා. සුවඳ ගන්න රාම්පි කරපිංච සහ ඉඟුරු සුදු ලුණු භාවිත කරනවා. ඉඟුරු සුදු ලුණු කිව්වම අපිට අපේ ආහාර වලට නැතුවම බැරි දෙයක්. ඒකම ශ්‍රී ලාංකිකයන් විදිහට අපේ සෑම ආහාරයකදීම ඉඟුරු සුදු ලුණු භාවිත කිරීම මෙවැනි ආහාර පිළියෙල කිරීමේදී තාමත් වැදගත් වෙනම වැඩිපුර භාවිත කරනවා නම් ඉඟුරු සුදු ලුණු ඉතාම හොඳයි. ඉතින් පහේ වර්ග ගත්තොත් මම ගම්මිරිස් මිරිස් කුඩු ලුණු කුඩු භාවිත කරනවා. ඊට අමතරව තල තෙල් සල්පයක් ටෙම්පරාදුවට කැමති වර්ගයක තෙල් ටිකක් මේ වගේ මාගරින් හැන්දා සෝස් ටිකක් ටොමැටෝ සෝස් ටිකක් අවශ්‍යයි. එතෙමනම් මුලින්ම අපි බලමු කොහොමද මේ එළවලු ටික කපා ගන්න කියලා. අපි භාවිත කරලා තියෙන එහෙම නැත්නම් මම භාවිත කරන මේ එළවලු මොන ආකාරයෙන්ද කපා ගන්න කියලා. මම ගොඩක් මම ඔබට මේක පෙන්වන්න අවශ්‍ය නිසායි කලින් කැපුවේ නැත්තේ. මම ගොඩක් දිගට හැඩයට තමයි මේවා කපා ගන්න. ස්පැගටි වගේම දිග හැඩයට ලීස් කැරට් ගෝවා සියල්ල දිගටි හැඩයට කපා ගන්නවා. මම මේ වගේ ගෝවත් දිගටි හැඩයට තමයි කපා ගන්නේ. කැරට් ටිකත් මම බේක් කරගත්තේ නැහැ. අතින්ම කපා ගන්නවා මේ වගේ. දිගටි හැඩයට ඊට පස්සේ අපි සිහින් తీරු වෙන්න කැරට් ටිකක් කපා ගන්නවා. මේ තියෙන්නේ ලීස් කැරට් ගෝවා දිගටි හැඩයට කපාගෙන අපි එහෙනම් ඊළඟට මේක කොහොමද ටෙම්පරාදු කරගන්නේ කියලා. අපි මුල හදාගන්න බඳුන ලිපෙන් තියලා තෙල් ඉතාමත් සල්පයත් මම එක කරන්නේ මේ වගේ තෙල් හැඳි දෙකක් එකතු කරගන්නවා. තෙල් ටික හොඳින් ඇත්තෙද්දී මේ වගේ සුදු ලුණු ඉඟුරු මම චොප් කරගත්තා. අපි ඒ ටික ඉස්සෙල්ලාම තෙල් එක පිටු කරගන්නවා. මේවාගේ පැහැටෙද්දී අපිට පුළුවන් එකටම අපේ රම්පි කරපිංච ටිකත් එකතු කරන්න. ඇත්තට මම මේක හදන්නේ වෙජිටේරියන් විදියට. මුකුත්ම මාළු හෝ මස් මාංශ මුකුත් බිත්තර මාළු මස් මුකුත්ම භාවිත කරන්නේ. අපි ඉදිරියේදී බලමු එවැනි ක්‍රමයකටත් හදලා. ඉතින් මේ වගේ රම්පි කරපිංච ටික සහ සුදු ලුණු ඉඟුරු හොඳින් බැදීගෙන ඉද්දී අපිට පුළුවන් අපේ එළවලු ටික එකතු කරගන්න. දැන් අපි ඉස්සෙල්ලාම එකතු කරගන්නේ කැරට් ටික. මෙයාගේ කැරට් ටිකක් එක කරගන්නවා. ඊළඟට ගෝවා මම ගින්දර අඩුවෙන් භාවිතා කරන්නේ. ඒ නිසා මේක
කරගෙන ගතියක් එන්නේ නැහැ. ඊළඟට අපි අවසානයේදී එකතු කරගන්නවා ලීස් ටික. වර්ණය වෙනස් වෙන නිසා මම ලීස් මුලින් එකතු කරගත්තේ නැහැ. ලීස් ඒ තරම් තැම්බෙන්න අවශ්‍ය නැහැ. අවසානයේදීම ලීස් ටික එකතු කරගන්නවා. එකතු කරගෙන මේ ටික හොඳින් කවලා වෙන අතරෙදී අපි මේකට එකතු කරගන්නවා අපේ පහේ ටික. රස අණුව, ලුණු, ගම්මිරිස් කුඩු ටිකක්, ඒකම මිරිස්සදි භාගයක්, මම දැන් ටිකක් ගින්දර ලිපේ වැඩි කරගන්නවා. වැඩි කරගෙන මේ වගේ බටර් හැන්දක් එක් කරගන්නවා. එකක් හැන්දින් දැත්තේදී අපිට පුළුවන් සෝස් ටික එකතු කරගන්න. ටොමැටෝ සෝස්, ස්පැගටි වලට ටොමැටෝ සෝස් ටිකක් ඇඩින් එක් කරගන්නවා. නැත්නම් අපිට ටොමැටෝ සෝස් භාවිත කරන්න අවශ්‍යත් නැහැ. හොඳට ඉදුණු තක්කාලි ටිකක් හොඳින් බ්ලෙන්ඩ් කරලා ගන්න පුළුවන්, නැත්නම් චොප් කරලා ගන්න පුළුවන්. ඉතින් දැන් සුදුසුයි අපේ ස්පැගටි ටික එකතු කරන්න. ස්පැගටි එකතු කරලා හොඳින් කවලම් කරගන්නවා. දැන් මේ තියෙන අපේ ස්පැගටි එක ඇත්තටම රස්නේ නැද්දී මේ ස්පැගටි ඇලිලා තියෙන ගතිය අඩු වෙලා හොඳින් ලිහෙනවා. මම දෙකට කැඩුවා විතරයි, ඒ නිසා ස්පැගටි දිග ගතියට තියෙන්නේ. අපිට රස අණුව මේ රස මදි නම් සැර මදි නම් පුළුවන්කම තියෙනවා ගම්මිරිස් ටිකක් තව එකතු කරගන්න. අපි ලිපෙන් ඉවතර ගන්න සුදුසුයි. දැන් ලිපෙන් ඉවතර ගන්න ලං කරලා අපිට පුළුවන් මේ වගේ තල තෙල් බිඳු කිහිපයක්, එහෙම නැත්නම් අපි කියනවා සෙසමි ඔයිල් බිඳු කිහිපයක් එක් කර ගන්න පුළුවන්. ශ්‍රී ලංකන් විදිහට, එහෙම නැත්නම් ලංකාවේ කන ආකාරයට සැරත් එක්ක, ඒ වගේම ඉතාමත් රසයෙන් යුතුව ප්‍රණීත රසයකින් යුතුව මේ විදිහට ස්පගටි හදාගන්න පුළුවන්. ටික වේලාවක සුළු වේලාවකින් අවශ්‍ය වෙන්නේ බඩු ටික පිළිල කරගන්න එක විතරයි. මතක තියාගන්න අපි සෝස් භාවිත කරා, නමුත් සෝයා ටොමැටෝ සෝස් ගොඩාක් භාවිත කරේ නැහැ. මං හිතන්නේ අපේ ක්‍රමයට අනුව මේ වගේ ප්‍රමාණයක් හොඳටම ප්‍රමාණවත්. නැත්නම් ඉතලියෙන් ඉදිරියට ගත්තොත් එහෙම රතු පාටට टोमेटो सॉस तमें वेडिपुर दिन तीन थी वेजिटेरियन क्रमेट मे तीन अभी पिलेल करपूटी इतना पिलिपे बागा मे हफी अदे ग्राम देसी पनाक पैकी बागया कि मैंने पानी ग्राम बागया ग्राम देसी पनाहा तुम दिन प्रमाणी मेन स्पगटी एक ඉතා ඉක්මනින් සකස් කරගන්න පුළුවන්. රසයේ ගුණය අතින් ඉතාමත් ඉහළයි. ඒකට හේතුව අපි භාවිතා කරේ පිරිසිදු පොල් තෙල්, ඒකම භාවිතා කරා බටර් වර්ගය, ඒකම ඉඟුරු සුදු ලුණු සහිතව සුවඳවත් සහ ඉතා රසවත් ස්පගටි එකක්. මම හිතන්නේ ඔබටත් මේ වගේ පිළිල කරගන්න පුළුවන් මේ. ඉතාමත් කෙටි කාලයකින් පිළිල කරගත හැකි අපේ ක්‍රමයට සකස් කරන ද ස්පැගටි එකක් මේ තියෙන්නේ. ඉතින් වෙජිටේරියන් ක්‍රමයට මම අද පිළිල කරේ. ඔබටත් පුළුවන් වේවි වෙජිටේරියන් විදිහට මේ වගේ ස්පැගටි එකක් ඔබේ කෑම මේසෙටත් එක් කරගන්න. එහෙමනම් ස්තුතියි.